අයිබෝන් හැම දෙනාටම මේ දවස්වල ගොඩක් කතා වයිරල් වෙනවානේ. ඒකත් එක්කම සුනිල් හඳුනෙත්තිගේ සමහර කතා දෙම් වයිරල් වී ගිනහම ඒකින් වැරදි දේවල් නිවැරදි යාද කරගන්න ඕනි. සමහරක් දේවල් තියෙනවා අපිටත් අදාළ වෙන දේවල්, අපි තත් විඳපු දේවල්, ඒව ගැන තමයි කියන්න ඕනි. මං දැක්කා, මං හිතන්නේ දෙමළ ජනතාව හරි මුස්ලිම් ජනතාව හරි ආමන්ත්‍රණය කරන අවස්ථාවකදී කියන ටික ට්‍රාන්ස්ලේට් කරගන්න යන දෙමළ කෙනාට ඒක කරගන්නත් බැරි වෙනවා. ඒ කියන ටික ඒකේ කියනවා මේ එයා උඩින් අඳින ෂර්ට් එක වැලේ දාන්න පුළුවන් වුණාට, උඩින් අඳින කලිස වැලේ දාන්න පුළුවන් වුණාට යටින් අඳින සමහරක් දේවල්, කියන්නේ යට ඇඳුම් වැලේ දාන්න බෑ ඒ තරම් හිල් කියලා. ඒක සමහරක් අයට ඇත්තටම හිනා යන දෙයක් තමයි. මොකද එක එක්කෙනාගේ සමාජ මට්ටම් සහ ධනවත්භාවය වෙනස්, එහෙම නිසා. ඒනවාට මං හිතන්නේ ලංකාවේ මිනිස්සු 70%-80% අතර ධනවත්භාවයෙන් ඉන්න මිනිස්සු කියලා, 70%-80% අතර ඉන්නේ තාමත් දුකී භාවයෙන් පෙළෙන සාමාන්‍ය මධ්‍යම පාන්ති මිනිස්සුන් තමයි වැඩිපුරම ඉන්නේ. මට ඒකේ අත්දැකීම තියෙනවා, මිනිස්සු හිනා වෙන්න පුළුවන්. අපේ තාත්තා අවුරුදු ගාණක් රටේ හිටියා. අපිට ගොඩක් අමාරුවෙන් තමයි අපි බලා තියාගත්තේ. දසලොකු පඩියක් නැහැ අපේ පවුලේ හිටපු කට්ටියත් එක්ක බලද්දි. මාත් එක්ක හිටපු යාළුවොත් එහෙම තමයි, ගොඩක් දුක් විඳලා ජීවිතේ ගැට ගහගත්තේ ඒ දවසල අම්මා තාත්තලාට. ඒ තරම් සල්ලි එහෙම දෙයක් නැති එහෙම යාළුවෝ තමයි මටත් ඒ දවසල හිටියේ. සල්ලි තියෙන යාළුවොත් හිටියා. අපි දකින ඉස්සර මේස් දෙකක් ගලවනකොට, සංගීත කාමරේ යනකොට, නැටුම් කාමරේට යනකොට, ඉස්සර ගෘහ විද්‍යා කාමරේට යනකොට මේස් දෙකක් ගලවනකොට කොච්චර ලැජ්ජ වෙනවද කියලා කොල්ලු. අපි වුණත් කොච්චර අමාරුවේ සමාල් කරලා ලැජ්ජ වෙන කියලා අපි දන්නවා. එහෙම ලැජ්ජ වෙන්නේ නැති පන්තියක් ඇති, ඒ කට්ටියට මේක අදාළ කරගන්න එපා. අපි විඳලා දිනා එක. එහෙම මේස් දෙකක් ගලවනකොට කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් කොල්ලොත් එක්ක ගිහිල්ලා අපිත් එක්ක ගිහිල්ලා කොල්ලෝ දන්නවා. අපිත් එක්ක ආශ්‍රය කරපු හිටපු කොල්ලෝ දන්න, අපි කියලා නාන්න ගියාම හරි ෂර්ට් එකක් ගලවලා, ස්කූල් ෂර්ට් එකක් ගලවලා අපි ඔක්කොම එකට ගිහිල්ලා ලොකෝද නාන්න කියලා දවසල කොල්ලෝ දන්න ස්කූල් ෂර්ට් එකක් ගලවලා නාන්න ගියාම ෂර්ට් එකේ තියෙනවද, මේ ෂර්ට් එකනේ බැනීමේ තියෙනවද හිල්ද නැද්ද කියලා අපි දන්නවා. ඒක වැලේ දාන කතාව වෙනස්. වැලේ දානකොට ඒ දෙක නමල දානකොට ඒක දානකොට ගාන්න සෙට් වෙනා, එහෙම පේන්නේ නැහැ. එහා පැත්ත මෙහා පැත්ත විනිවිද වායකින් පේන්නේ නැහැ. එතකොට ඒක පේන්නේ නැහැ. ඒ වුණාට අපි තැනකට ගියාට පස්සේ ඒක විඳිනවා අපිනේ. සාමාන්‍ය සමහර තැන් තියෙනවා අපි ස්පෝට් මීට් එකකට ගියාට පස්සේ හරි ටිකක් ඩරබඩ ගාලා ෂර්ට් එක ගලවලා ස්කිනී පිටින් හරි ඇතුලේ එන තියෙන වෙස්ට් එක පිටින් හරි දුවන්නේ කියලා හිතුවොත් එහෙම දෙපාරක් හිතන්න ඕනේ හිලක් තියනවද නැද්ද කියලා. හැමෝගෙම තියෙනවා. ඒ වුණාට අපි අර කුතුහලයෙන් ඉන්නා තව කෙනෙක් මේක දකී කියලා නේ. අන්නේ එකක් තියෙනවා. සමහර කට්ටියට ඒක හිනා යන්න පුළුවන්. සමහර කට්ටිය ෂෙයා කරන කොල්ලෝ ඉන්නා නේද? පක්ෂපාත කිසිම දෙයක් අදාළ නැහැ. ෂෙයා කරන සමහර කොල්ලෝ ඉන්නා නේද? උන්ගේ දැන් ගැදේ ඉන්නේවත් සමහර කට්ටිය හිල් තියෙනවා. හරි ඒ දවසල ඉන්නකම් දැන් ඇදෙන ඉන්නකත් හිල් තියෙනවා. අපි ඒ දවසල දැකපු මිනිස්සුත් ඉන්නා, ඒදි හිල් තියෙන මිනිස්සුද, ඒ හිල් පිටින් ඇදගෙන ආපු මිනිස්සු. සමහර වෙලාවල් අපිත් දැකලා දෙන අපේ ගෙවල් වල අපේ තාත්තායි ෂර්ට් එකක් ගාව අපේ බැනීමක් හරි තාත්තායි බැනීමක් හරි ඉල්ලලා දෙනවා. තාත්තායි බැනීම ඉලක් තියෙනවා. නමුත් ඒ මිනිස්සු ඒක ඒ දවසල ඒවට මුල් තැන දෙන්නේ නැහැ. ඒ කියන්නේ දැනුත් එහෙම තමයි. දැනුත් ඊට වඩා එහාට ගිය සමාජයක් තියෙනවා. ෂර්ට් එකක් බැනීමක් හිලක් තියෙන හිලක් තියා බැනීමක් අඳින්නේ නැති තාත්තලා ඉන්නවා. ඒ කියන්නේ නැති බැරි කමට අඳින්නේ නැති ඉන්නවා, රශ්නෙට අඳින්නේ නැති කට්ටියක් තියෙනවා. නමුත් එහෙම නැති බැරි කමට අඳින මිනිස්සු ගොඩාක් ඉන්නවා. ගිවර චන්දේදී සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වා මොනවද? ගෑනු අයට සනීප ආරක්ෂක තුවා දෙනවා කියලා කිව්වා. සමහර කට්ටිය මගේ ආදි කිව්වා, මම කිව්වා ඇත්ත. ඒක සමානින් ඔ මෙහෙමයි කරා නම් වටිනවා එහෙම කියලා. දේශපාලන මතිමතාන්තර මොන වුණත් ඒ දේශපාලන මතිමතාන්තර කෙසේකත් මිනිස්සුේ දෙන දේවල් සමහරක් දේවල් සමහරක් අදහස් තියෙනවා නේද? ඒව වටිනවා. මොකද සනීප ආරක්ෂක තුවා කියලා කියන්නේ අද රටේ ගොඩක් මිනිස්සු දන්නේ නැති දේවල් සමහරක් මිනිස්සු. සමහර පැතිපලාත්වල මිනිස්සු දන්නේ නැහැ නේ. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශවල සහ සමහර තැන් වලින් දැනුවත් කරනා මෙන්න මේව කරන්න මෙහෙම කරන්න කියලා. අද තියෙන මිලත් එක්ක මං හිතන්නේ ඒවා සෑහෙන ගණන් නේ. මිනිස්සු ලැජ්ජ වෙනා කියලා ගන්න, ඒ වුණාට ගන්න විදියකුත් නැතුව මිනිස්සු ලැජ්ජ වෙනවා. ඒක කොහොමද කරන්න කියලා දැනගන්නවත් සමහර මිනිස්සු දන්නේ නැහැ. එහෙම වාතාවරණයක් තියෙන රටක තමයි අපි ඉන්නේ.
ඒකේ මේක පක්ෂපාට බේදයකට අදාළ නෑ. සමහර මිනිස්සු ඉන්න ඇති ෂර්ට් එකක් ඇඳගෙන ඇතුළේ තියෙන දේ තාමත් හිල් තියාගෙන මේක ෂෙයා කරන මිනිස්සු. අන්න ඒ මිනිස්සුන් දැන් කියන්නේ ෂර්ට් එක ගලවලා බලන්න ඕනේ ඇතුළේ කොච්චර හිල් තියනවාද කියලා නේ. ඊට වඩා අණ්ඩවයස් වල හිල් තියනවා නැද්ද කියලා බලාගන්න එක තමන්ගේ රාජකාරිය. හරි, ඒ වුණාට මේස් දෙකක හිල් තිබ්බ මිනිස්සු තාමත් ඉන්නවා. මේස් දෙකක හිල් තියාගෙන ඉස්කෝලේ යන ළමයි තාමත් ඉන්නවා මේ ලංකාවේ. ඒවා තමයි පොඩ්ඩක් ඔළුවට දාගන්න ඕනේ. ඒ අරෙන්න ඒ කියපු කතාවල තියෙන මේ මම දැක්කා ඉරාජෝයේ පේශලයි දෙන්න හිනා වෙනවා. මම හිතන සාමාන්‍යයෙන් ඒ මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැතුව ඇති. මොකද මේ ඕනම එන පක්ෂයක ආණ්ඩුවක කීයක් හරි ගතමනාව අරගෙන උන් ඒක ගිවා ගන්න ලයිෆ් එකත් එක්ක කිසි අවුලක් නැහැ. ඕන ගොඩක් අරගෙන වැඩේ කරන්න පුළුවන් ජාතිය පොරවල්ටියක් තමයි උන් ඒක අදාළ කරගන්නේ. නමුත් මම කියන්නේ අපි විඳලා තියෙන මිනිස්සු ඉන්න, අපි දැකලා තියෙන මිනිස්සු ඉන්න, අන්න ඒ මිනිස්සුන්ට. තාමත් ඔය මිනිස්සු ෂර්ට් එක ගලවගන්න ලැජ්ජ වෙන මිනිස්සු ඉන්න තැනකට ගිහිල්ලා. අන්න ඒ වගේ මිනිස්සුන්ට. මේක ලැජ්ජ වෙන දෙයක් නෙමෙයි. සාමාන්‍ය කොල්ල කොල්ල එකතු වෙලා නාන්න ගිය දැන්වල ඔය අඬවැස් පිටින් ඉන්නානවා. එතකොටත් ඒ කොල්ලෝ සමහරක්කුන් දකිනවා මේ මෙහෙමයි කියලා හිතනවා. අඬ මේ ගලවගන්න ඉඳන අඬවැස් පිටින් නාන්න ඉඳියක් නැහැ කියලා හිතනවා. අන්න එහෙම වාතාවරණයකුත් තියෙනවා. ඒ හැම දෙයක් අස්සෙම තමයි තමන්ගේ අඳිමේ හිලක් තියාගෙන මේ ෂෙයා කරන්නේ. මම දන්නවා මේක. ගොඩක් මේ දකින අපි දකින එදා වේලා හම්බ කරගෙන කට්ට කාගෙන වැඩ කරගෙන ඉන්න ඉන්න මිනිස්සු ඉන්නා නේද? ඒ මිනිස්සු මේක ෂෙයා කරද්දී මට ඇත්තටම hina යන්නේ. ඒ කියන කතාවට වැඩි hina යන්නේ අද සමාජයේ මෙහෙම ඉඳේ ලංකාවේ අපි දැනගෙන මෙහෙම ඉඳලා තාමත් ඒ විදිහට අඳින මිනිස්සු මේක ෂෙයා කරනවා නේද? අන්න එක තමයි මට hina. කියපු කතාව කෙසේටත් අන්න එක තමයි තියෙන්නේ. මට කියන්න තිබ්බේ අන්න එක තමයි. ගොඩක් දේවල් කියන්න හිතනවා. නමුත් ඉතින් කාල වේලාවත් එක්කම කියා ගන්න මාරුයි. තවමත් තියෙන අය දෙ මිනිස්සු ආ. එන පරිස්සමෙන් තමන් අඳින පළඳින් දේවල් එක්ක තමන් ජීවිතේ ගෙවන්න ඕනේ කොහොමද කියලා ඉස්සරහට තීරණය කරගන්න. එන ජයන් ජය.